අපගේ ස්ථාවරය වන්නේ මෙය ICCPR පනතේ තුනවෙනි වගන්තියේ යටතට වැටෙන ගණයේ වරදක් නොවන බවට. ඒ වගේම තව දන්වා සිටියා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය සහ 291 අ වගන්තිය යටතේ වරදවල් සිදු කර බැති බවට. අපි අධිකරණයට කියා සිටියේ ඒ ආකාරයේ කිසිම වරදක් මොහු විසින් සිදු කර නැහැ කියලා. ඒ වගේම ICCPR පනතේ 3-2 වගන්තියෙන් සමහරවිට 3-1 වගන්තියෙන් තහනම් කරලා තියෙන ප්‍රකාශයකට ආසන්න ප්‍රකාශයක් හෝ කිසිවෙකු විසින් සිදු කරලා නැහැ කියලා. අවාසනාවක් කියන්නේ විහිළු නොතේරුණාම සිදු වෙන තත්ත්වයක් තමයි මේ වෙලා තියෙන්නේ. ඒ ප්‍රකාශය සිදු කරපු අවස්ථාව, ඒ ප්‍රකාශය සිදු කරපු සන්දර්භය, ඒ වගේම මේ ප්‍රකාශය සිදු කරපු තැනැත්තා ස්ථානය, ඒ සියලු කරුණු සලකා බලා තමයි ඒ නෛතික නිර්ණයන් තියෙන්නේ. යම් කිසි දෙයක් ද්වේෂ සහගත හේට් ස්පීච් කියන්නේ ද්වේෂ සහගත වෛරීය ප්‍රකාශයක්ද නැද්ද කියලා නිර්ණායකයක් කරන්න. ඒක වෙනත් CID කේ අවශ්‍යතාවය හෝ වෙනත් පුද්ගලින්ගේ අවශ්‍යතාවයන් මත තීරණය වෙන්නේ නැහැ. ඒක නෛතික අවශ්‍යතාවයක්. අපේ ස්ථාවරය වෙලා තියෙන්නේ එම නෛතික අවශ්‍යතාවය සපුරන් නැති ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ කියලා. ඒකට හේතුව තමයි ICCPR පනත යටතේ නඩු පැවරීම පොලිසියට කෙලින්ම කරන්න පුළුවන්. අප ලබා ගැනීම ඉතාමත්ම අපහසුයි. දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තියෙන් නඩු දැම්මොත් නීතිපතිවරයාගේ පූර්ව අනුමැතියක් අවශ්‍යයි. ඉතින් ඒ පූර්ව අනුමැතිය නොලැබෙන නිසා තමයි මේ ආකාරයෙන් නීතිය අවභාවිතා කරන්න කියන එක තමයි අපේ ස්ථාවරය වන්නේ. මේ සම්බන්ධයෙන් ඔහු අපේ සේවදායකයා ශ්‍රේෂ්ඨාධිකරණයටත් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අවකන ඓතිහාසික පුරපසොන් කලාපය ජූනි මස 3-4 දින පුරා අවකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මස 3 දින අවකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-41-425 මාධ්‍ය අනුග්‍රහය ලක්දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක්දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.